අලමු උපස්සයදායක විමානය. නමෝතස්ස භගවතෝ, අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. පින්වත් දිබ්‍ය පුත්‍රය. වලාකොළු නැති ආකාසයේ දිලිසෙමින් යන පුන් සඳක් වගේ ඔබේ විමානයන් ආකාසයේ බැබලෙමෙන් තියෙනවා. මහානුභාව ඇති පින්බත් දිව්‍යපපුත්‍රය. දිව්‍ය අධිපති බවටයි දැන් ඔබ පත්තලාඉන්නේ. මිනිස්ලෝකෙ ඉන්න කාලෙඩී මොනවගේ පිනක්ද ඔබ කළේ! ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද. ඔබේ සිරුරෙන් විහිදනේලියෙන් හැම දිසාවම බබලනවා. මොග්ගල්ලාලන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නයහුවේ. ඒ ගැන ඒ දිබ්‍යපුත්‍රයා ගොඩාක් සපටුබුණා මොනවගේ පින්කම්වලින්ද මෙ සැපලැබුණ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරුදුන්නේ. ස්වාමීණි! මමත් මගේ බිරිඳත් මනුස්සලෝකෙදී රහතන් වහන්සේ නමකට සෙනසුනක් පූජා කරගත්තා. ආර සං්‍යා විශයෙහි සිත පහදවාගෙන බොහොම පිළිවෙලට අපි මහාදන් පැන් පූජා කළා. ඒ පිනෙන් තමයි මෙ වැනි ලස්තනක් මට ලැබුණේ ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ සිත්්තට ප්‍රීතිය උපදවන මේ සැපසම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහනුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස මිනිස්ලෝකෙදී ඔය පින තමයි මංකරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලිබැබලීන්නපීන ඕක තමයි. මගේ සිරුරෙන් විහිදනේලියෙන් හැම දිසාාවම පපලනවා.